ධර්ම අනුශාසනාව අතිපූ්ජ මැදිර ගිරිේ සිද්ධාර්ථ ස්වාමින් වහන්සේ අවසරයේ ස්වාමින් වහන්ස සාදු කියල නමස්කාරකයන්නකු පන්සිල් සමාදන්වෙන් නමෝදස මගවතෝ අරාදෝ සම්මා සම්බෝද්ලස नमो नमोदस् भगवतो अरहतो अर्हतो समासं नमो नमोदस् भगवतो अरहतो समासं बुद्धस् बुद्धं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि धम्मं शरणं गच्छामि सङ्घं शरणं गच्छामि सङ्गं शरणं गच्छामि द्वितीयं पे बुद्धं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयं पे धमं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयं पे सङ्घं शरणं गच्छामि द्वितीयंपि सङ्घं शरणं गच्छामि तत्यं पे बुद्धं शरणं गच्छामि ambiang sarang gacamihatimpi dhaang sareang gacami gamang sarenang gacami hatimpi sanghang sarenang gacami sanggang sarang gaca mi disare menang sampunang panatipi පාතාවරමනී සිකාපදං සමාධ්‍යයාමී පනතිපතාවරමණී සිකාපදන් සමාධයාමි අදින්නාධනාවරමනී සිකාපදං සමාධ්‍යයාමි අදින්නාධනවරමණී සිකාපදන් සමාධයාමි පාමේසු මිච්චාචාරාවරමනී සිකා කාපදං සමාධයාමි පාමේ සුමිච්චාචරාාවරමණි සික්කාපදන් සමාධයාමි මුසාවාදාවේරමනී සිකාපදං සමාධයාමි මුසාවාදාාවේරමණි සික්කාපදන් සමාධයාමින් සුරාමේරය මජ්්‍ය පමාදට්ටානාවරමනී සික කාපද සමාධම ස මේ මජ පමදටනവරමණසිකාපදන් සමාධමින් டிසරනනສdhi පຈසිල දමසාදුुhang surරකිangກවා අපමාදන සම්පාදේත සමන්තා චකවාලෙ සුවත්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මංමනරාජස්ස සුනන්තු සගගමොකදං ධම්මසමනකාලෝ අයංබදන්තා දම්මಸවෙනෙකාලෝ අයංබදන්ත දම්මසවෙනෙකාලෝ අයංබදන්ත නමෝතස්සේ භගෙවෙතෝවරහතුෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගෙවෙතෝ වරහතුෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්ස ධර්මස්ත්‍රවනා භිලාශි කාරුණික පින්නතුන් හැම කෙනෙක්ම මේ උතුම් භක්පුර පසලොස්සක පුොහොය දවසිදී සූදානම්වෙලා සිටින්නේ සැදී පැහැදී සිටින්නේ බන ටිකක්කහන්න. අද දවසිදී අපි සාකච්ඡාවට භහජනය කරන්නට බලාපොරොත්තු වෙන්නේ. බොහොම කාලීන වැදගත්කමක්තියන මාතෘකාවක් පිළිබඳව. එතමයි පිරිද්දේශනාව සහ පිරිත්දේශනා කරවීම පිරිත් ශ්‍රවණය කිරීම කියන මාතෘකාවයටතේයි මේ ධර්මදේශනාව අද දවසදී පැවැත්තෙන්නේ. පිරිත කියල කියන්නේ සිරිත කියන එක. පිරිත්දේශනාවන් ආවට ගියාට පවත්වන්නේ නැෑ. ඒවගේම පිරිතකින් බලාපොරොත්තු වෙන්නේ පරිසමන්තතෝ රක්කතිී තායතීති පරිත්තා හැටියට හාත්පසින්ම ආරක්ෂාවක් රැකවරණයක් ලබාගැනීම තමයි පිරිද්දේශනාවක පරමාර්ථය. බුදුරජාණන් වහන්සේ ජීවත්තලා ඉන්න මිනිස්සුන්ට පිංකං වර්ග දෙකක් මෙලව යහපත පිණිස ආශිර්වාදය පිණිස අනු දැනවදාලා. මෙ පින්කංවර්ග දෙකෙන් නි පිංකම තමයි පිරිදදේශනාව ඊළඟට තියෙන්නේ බෝධි පූජාව. පිරිද්දේශනාවක් පවත්වන අපි ඒ වෙනුවෙන් සූදානම් වියයුතු ආකාරය සහ පිරිත්ත තුළ අපට ලැබෙන ආශිර්වාදය පිළිබඳව අපි ඉදිරියේදී මේ ධර්මදේශනාව යටතේ සාකච්ඡා කරනවා ප්‍රථමෙන්ම අපි කතා කරමු පිරිත් මණ්ඩපයක් සකසාගන්නා ආකාරේ තුන්තිස්පෑ පිරිතක්ක්‍යවත් රෑලි වෙන කන්දේශනා කරන පරිත්‍රාණ ධර්මදේශනාවකට නිවසක පිරිත්මණ්ඩපයක් සූදානම් කරනවා. මෙ පිරිත්ම්ඩපය අද වෙනකොට නොඒකුත් ආලවට්ටං විච්චූරනෝලිින් පිරිලා ඉතිරිලතිය. හැබැයි වෙන්න ඕන කටයුත්ත එතන සමහර විට සිද්ධ වෙලානේ. පිරිත්මණ්ඩපයක් කියල කියන්නේ තුනුරුවන් වැඩයින්න ස්ථානයක්. මෙ තුනරුවන් වැඩයින්න ස්ථානය රුවන්ට ගැලපෙන ආකාරයෙන් සකස් වෙන්නට ඕන. උඩට උඩුවියන් පයට පාාවඩ එවගේම වටට වටතිර මේවා අනිවාර්යයි. එවගේම පිරිත්මණ්ඩපයක් සකස් කරනකොට මෙහි විනයානුකූල පැත්තකුත් තියෙනවා. ආවට ගියාට පිරිත්මණ්ඩපයක් ගයක් ඇතුළි සකස් කරන්න සුදුසුනැහේ. උපසම්පන්න භික්‍ෂෝන් න්ොහන්සේලාට විනනීතියකින් බුදුරජාණන් වහන්සේ තහනම් කරලා තියෙනවා ගෘහයක මුදුන් යටලීියෙන් එහා පැත්තේ රැයක් එලිවෙනකං වාසය කිරීම නුසු දුසුයි කියලා. එනිසා අපේ පැරණි ශිල්පීන් මේ පිරිත්මණ්ඩප සකස් කරන එයත්තු බොහෝම සැලකිල්ලක් දක්වලා මේ මුදුන් යටලීෙන් එහාට වෙන්නේ නැතිවෙන්න මෙහා පැත්තට වෙන්න තමයි පිරිත්මණ්ඩපේ සකස් කරන්න ස්ථානය තෝරගන්නේ. මොකද එහෙම වනොත් රාත්‍රිය පුරාවට සම්පන්න භික්‍ෂූන් වහන්සේලා හිපනමකට අර ගෘහයේ මුදුන් යටලීියෙන් එහා පැත්තේ වැඩවාසය කරන්න සිද්ධ වෙනවා ඒක විනේනීතියට පටහැනි නිසා. ඉළඟට පිරිත්මණ්ඩපයක් නොයෙක් ආකාරයෙන් සරසලා එ පිරිත්මණ්ඩපේට නොෙක් නොෙක් කොලවර්ග පාවිච්චි කරනවා උඩින් එල්ලන්න. මේක විද්‍යාත්මක පදනමක් තියෙනවා. ගහක අත්තක් කඩපු හාම ැම ගහකමනෙයි විශේෂෙන් මේ පිරිත්ම්ඩ පේට ගන්න නාදලු බුලද්දලු එවගේම සිවීය කියලා කොළජාතියක් තියෙනවා. මෙන මේ වගේ ශාකයන්ගේ උත්වේදන ක්‍රියාකාරිත්වය. හෙවත් පරිස්සරයට ඔක්සිජන් මුදාහැරීමේ ක්‍රියාකාරිත්වය පැයි විසිහතරක් යනකන් සිද්ධ වෙනවා. එනිසා ඊට සුදුසු ආවේනික අතුරි කිලිතමයි අපි මේ දේට පාවිච්චි කරන්නට ඕනි. ආවටගියාට ගස්වල කොඩ ගෙනල්ලා මහානික වනාන්තරයක් වගේ මේක සරසල හරිියන්නන්නේ නෑහ. එවගේම පිරිත් නූල සකස්කර ගැනීමේදී. දැන් තියෙනවා එක දිගටම එකටම නූල් තුනක් කොතපු පන්දුු. ඔක තම කඩෙන් අරගෙනෙන්නේ. කපු නූලක් අරගෙන තුන්නූල් කිරීම කියල දෙයක් තියෙනවා. එකක වැඩිහිටියෝ දන්නවා. එ වැඩිහිටියෝ ඇතින් මේදේ සිද්ධ වෙන්න ඕන. එවගේම පුවක්මල් කිනිති, පොල්මල් කිනිති. ගොරෑන් මේවක් තුළ පරිසරේතියන විසභීජ නාශනය කිරීමේ. විනාශකිරීමේ හැකියාවක් තියෙනවා. එනිසා මේවත් අනිවාරයම අපි පිරිත්මණ්ඩපයක් සකස් කරනකොට පාවිච්චි කරන්න ඕන. එවගේම මෙතැන ඉතාමත්ම පිරිසිදු තැනක් බවට පත්වෙන්නට ඕනේ. උගක්කයි හිතාගෙනින් නොම පිරිත් කියන්න මැරිච්චා එලවන්න කියලා. පිරිද්දේශනාව තුළ බලාපොරොත්තු වෙන්නේ ජීවත්වෙලා ඉන්න අයට ආශිර්වාදයක් මිසක්කා මේ අමනුස්ස දෝසවලින් අයින්ගන්න නෙමෙයි. එහෙමත් පිරිත් කියයන්න පුළුවන්. දැන් ලෝකෙ පුරාම විශේෂෙන්ව ලංකාව පුරාම පැතිරීගෙනයන ප්‍රභල මානසික ලෙඩක් තියෙනවා ඩබ්බල් ස්පිරිචුවල් හිස්ටීරිියහෙවත් දිත්ව ආත්ම භීටිකාව කියල්. හැම්මත් තැනකම බැලවොත් මෙ මිය පරලෝගියපු කෙනෙක්ගේ බැල්මක් තියනවා කියල තමයි කියන් මෙක මානසික ලෙඩක්. මේ ලෙඩේ හැදු නොතුන් එක්කෝ කීය කරි හම්බ කරගන්න පුළුවන්. නැත්තන් තියෙන සේ සතම නැති කරගන්න පුළුවන්. කියියක්කරි හම්බ කරගඩ නම් දේවාලය ්දාගන්න ඕනේ තියෙන සේ සතම නැතිරගන්න නං ඒ දේවාලෙට යන්න ඕනි. පිරිද්දේශනාවක් තුළ අපි බලාපොරොත්තුවෙනවා ආශිර්වාදයක්. දැ ඒ ආශිර්වාදය ලබාගන්නෙ කොහොමද. ම ලංකාවේ එ මේක දේවාලෙක විතරක් දැක්කා ගේට්ටේ පුංචි දැනීමක් කලව තියෙනවා. ඒ දැන්නේීම තියෙනවා දෙවියන්ගේ පිහිට පැතිීමට පෙර ඔබ සිල්වත්විය යුතු බවහිතට ගන්න කියලා. කරන අකුසල කරම ඔක්කෝම කරන ගමන් රෑලි වෙනකම් පිරිද්ධමාගෙන හිටියට තමන්ට ආශිර්වාධයක් ලැබෙන් න්නේ නැහැ. එවගේම මේ අකුසල කර්ම පුළුවන් තරම් සිද්ධ කරලා සිද්ධරලා අන්තිමේයට පිරිද්දේශනාවක් පවත්තල ඒකෙන් මේ අකුසල කර්මයන් අකාමකායවන්න පුළුවන්කම කුත්නැයි. ම හොදට හිතට ගන්නවා. ක් කියන තැනක අපි පේවෙන්න ඕනේ පිරිසිදුවෙන් ඕනිේ. ඒක කයින් වගේම සිතනුත් අපි පවිත්‍රභාවයට පත්තලතමයි පිරිද්දේශනාවක් පවත්තගන්නට ඕනි. ොකද පිරිත කියන්න න්නේසිරිත. අවට ගයාට දේශනා කරන්න බැහැ. එවගේම මේ පිරිදදේශනාවන් බුදුහාමුදුරුවෝ පවත්වොලතියෙන්නේ දසදහසක් සක්කොල එමනැත්තන් කියනව කෝටියක් සක්කොල ඥා චක්‍රේපතුරුව. කද මේ බුද්ධාඥාව මේ බුද්ධාඥාව තමයි තුනරුවන් කෙරෙහි අතිමහත් භක්තියකින් යුක්තව. තුනරුවන් කෙරෙහි ඇතිමහත් සද්ධාවකින් යුක්තව කටයුතු කරන පිංවතුන්ට මේ අනන්ත වූ චක්‍රාවාටය පුරාම විසිරී පැතිරී සිටින්නා වූ සියලු ප්‍රාණීන් දැනගත යුතුයි කිසිමහානියක් නොකරන්නට. එමන අපි තුළ ඒ පිරිතක්තුලින් බලාපොරොත්තුවයෙන ආශිර්වාදේ හරියාාකාරව ලබා ගන්න නං ඉස්සිස්සල්ලාම ඇතිවෙන්න ඕනේ තුනුරුවන් කෙරෙහි ඇතිමහත් ශ්‍රද්ධාවක්. තුනුරුවන්ට බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ දේශනා කොට වදාළශ්‍රී සද්ධර්මය එවගේම ඒ සද්ධර්මය රැකගෙන එන අපේ භික්‍ෂෝන් වහන්සේලා හා මුරුවරු. එවගේම භික්‍ෂූන් වහන්සේලාටත් බුදුරජාණන් වහන්සේ අනුදැනවදාාරන්නේ. දායකකාරකාදීන් කෙරෙහි ආශිර්වාදය පිණිස පිරිද්දේශනාවක් පවත්වනකොට, ආනන්ද හාමුදුරුවන් වහන්සේගේ හදවතේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැවතිච්ච. කරුණාවට සමාන වූ කරුණාවකින් මේ පිරිත්්දේශනාවන් පවත්වන්නට කියලා. ද මේආකාරයට අපි තුන්තිස්පෑ පිරිතක්හෙවත් රෑඇලිුවෙනකං පිරිතක් දේශනා කර. බලන්න මේ තැනක කීයෙන් කී දෙනාද පිරිත්තහන්නේ කියලා. පැත්ක ෑම බීමම ලෑස්තිි කරලා විශේෂයෙන් බීම තව පැත්තක ආගිය කත්තා සත්තුටු සාමීචි. තවත් පැත්තකින් වෙනවෙන කටයුතු බොහෝ කටයුතු සිද්ධවෙනවා පිරිද්දේශනාවක් සිද්ධ වෙන තැනක. අඩුම අර භික්ෂෝන් වොහන්සේලාට ආවතේව කරන්න ඉන්න ඇයොත්තුන් දොළහෙම් පස්සෙ හොයා ගන්න හරි අමාරුයි. ගෙදර උදවියවත් අඩුම තරමින් මෙ පිරිද්දේශනාවට සවන්යොම කරන්නේ නෑ. හද මේකට හේතුව අපි පිරිත කියවනවනි කියවපු හාම අපි දැන් බලාපොරොත්වෙන දේවල් අපිට ලැබෙයි අපේ වැඩේ අපි කලාා. පිරිත්්දේශනා කරවනවගේම පිරිත්ශ්‍රවණය කිරීමත් ඉතා මත්ම වැදගත්. මෙතන තව පැත් තක් තියනවා. හොඟක් තැන්වල මේ සෙත් පිරිද්දේශනාවන් පවත්වනකට අපේ දායක කාරකාදීන කරන ලොකු වැැදක්තියනවා. රෑල්ිෙනම් පිරිදේශනාවක් පාත්වනගොට නම් මහ පිරිතිවර කොට කවරුත්තුයා ගන්න නැහැනි. සෙත් පිරිද්දේශනාවක් පාවත්වනකොට මේ තමන් පිරිද්දේශනාවන් දන්න බවාගවන්නට. භික්‍ෂූන් වහන්සේලාත් එක්ක හරි හරියට ඇලින නිගන් තරගෙට වගේ තමයි පිරිත් කියන්නේ. එමනන් තමන්ටත් මේක කරගන්න පුළුවන්නේ. දන්න බව සැබැහැව වනාට පිරිද්දේශනාවක් ශ්‍රවණය කිරීම වෙනයි දේශනාකිරීම වෙනයි. එනිසා ඔබ සිහින්සොරයෙන් මිමිනුවට කමක්නෑ භික්‍ෂූන් වහන්සේලාත් සමගම මේ පිරිත. නමුත් ඒට වඩා වැඩි ආශිර්වාදයක් ලැබෙන්නේ නම් ඔබ පිරිත ඔබ වෙනුවෙන් දේශනා කරන අවස්ථාවකදී ශ්‍රවනය කිරීම අහාගෙන ඉන්නේක. ඉඟට අපි බලමු මේ දේශනා කරල තියෙන සූත්‍ර දේශනාවන් තුළ අපිට මොනවගේ සහනයක්. මොනවගේ සෙතක් සැනසිල්ලක් ආශිර්වාදයක් ලබාගන්න පුළුවන්ද කියලා. තැන් තුන් සූත්‍රය හැටියට මහාමංගල සූත්‍රය එවගේම රතන සූත්‍රය, කරණියම මෙත්ත සූත්‍රය කියන සූත්‍රතුන මහා පිරිතක් හැටියට දේශනා කරනවා. මහා මංගල සූත්‍රයේ දේශනා කළේ දෙවියන්ට. හැබැයි මිනිස්තු වෙනුවෙන්. එදා දෙවිය සොයංව ඉදිරිපත් වනාා මිනිස්සුන්ගේ ප්‍රශ්න වෙනුවෙන්. ඇයි. දහමින් පෝෂණය වෙච්ච සමාජයක් තිබිච්ච නිසා. අද අපි දෙියන්ට පොල් ගහල කන්නලව කරලා පළතුරුවට්ටි තියලා, දාහෙකොලේ දිහා බලන්නෙවත් නෑ දෙදහ දිහා බලන්නෙත් නෑ පන්දාහෙ කොලේ දිහා තමයි යහැක් කරල බලන්නේේ දෙ යනෙමේ කපුමහත්තය. ඒත් අපි දිහා බලන්නෙ නැහැ. දෙවිය ඔද ඇවිල්ල බදුහාම්දුරන්ගෙන් අහන බුදුහාමුදුරුවනේ දෙවියන් සහම් මිනිසුන් අතර මංගල කරුණු අරභයා ප්‍රශ්නයක් තියෙනවා. මනිස්සුතුන් පැත්තකට බෙදුුණනා. දිට්ට මංගලිකයෝ සුත මංගලිකයෝ මුත්ත මංගලිකයෝ කියලා කොටස් තුනකට බෙදුණ. පිරිසක් කි්ූ අපි දකින දේවල් අනුව මංග කාරණාව මංගලකාරණාව වෙංකරන්න පුළුවන් කෙලොවවාගේ නටපුුන්නා තාම අපි අතරතියෙනවා උදේ පාන්දර දකින මනුස්සේ අවදේ පාන්දර දකින දේත්තෙක්ක අපි මුළු දවසම නිර්ණය කරනවා තීරණය කරනවා. මුත මංගලිකයෝ. නැකැත් අනුව හැම දෙයක්මා අපිට පුළුවන් මුහෘර්තයන් අනුව. සබ අස්ුභ තෝරගන්න පුළුවන් කියලා පිරිසක්වෙන් වුණ. සුත මංගලිකෙෝ කනට ඇහෙන ශබ්ධානුව මංගල කරුණු අවු මංගල කරුණු වෙෙන් කරගන්න පුළුවන් කියලා පිරිසක්වෙන් වුණ. ඒකෙත් නටබුන්තාම අපිට තිීනුවනි හූනෙකුට කවදාවත් ජය මංගලගාතා පුරුදු කරන්න බෑනේ. ඕනක ඇගහන්නේ චොච්චුක් ගාල බල්ල උඩ පුරුණවා. මේ කනට ඇහෙන දේවල් අනුව අපි කොහොමද මංගල කාරණාවත් නව ංගල කාරණාවන් වෙන්ක කරග හැබැ දෙවොත් කොටස්තුනට බදෙන. ෙ ල් රජා හන්ස ේත ම ඩ වෙලා ළ ේත ේෝ මත් කරමින් ඇවිල් න දු දුරුවන හෙම ොක ප්‍රශ්නයක් තිය නවා. ොන සැබැහවට තියන ංග ර නාව මංග රණ පහැදිලි කරන්න කියලා සියලු කාරණාව ප්‍රතික්ෂේප කරන බුදුරජාණන් නොහන්සේ මංගල කරුණු තිස් අටක් දේශනා කරනවා. මතකතියාගන්න මේ මංග කරුණු තිස් ට ස් දෙකක් . ්‍රයෝජනවත් වෙන්නේ මෙලව යහපතට. එකයි පිරිද්දේශනාව කානිත්කාරණය අපි අවබෝධයෙන් දේශනා කරන්නටත්තෝනේ අවබෝධයෙන් ශ්‍රවණය කරන්න ටත්තෝනිේ. මහා මංගල සූත්‍රී තියෙන මංගල කරුණු තිස්සටෙන් මංගල කරුණු හයයි පරලව යහපත පිණිස හේතුවෙන්නේ. අපි දැන් මහාමංගල සූත්‍රියය දේශනා කරනව දේශනා කරවනව ශ්‍රවනය කරනවා කොටිින්ම පිරිත කියනව කියීමකු? හැබැයි මේ අඩංගු කාරණාමොනවද කියලා දන්නේ නෑහ. හිතන්නේ පිරිත කිව්ව මංගල සූතරෙත් ඉවරයියෝ බලමුකමොකද වෙන්න කිය අවබෝධයකින්. දැනීමකින් මේ කටයුත්ත කරන්න. ඒවගේම මේ දේශනා කරන දේවල් ප්‍රායෝගිකව ජීවිතයට ලංකරගන්න. මහ මංගල සූත්‍රේදා දෙවියන්ට දේශනා කලාකාරයට පිරිද්දේශනාවක් පැවැත්වෙනකොටත් දෙවියන්ට ආරාධන කරන වනි පිරිත්තහන්න. දෙවියෝ හරී කැමතීමේ මහාමංගල සූත්‍රේශ්‍රවණය කරන්න. ඔබේ නිවස්සේ හැන්දෑවට තුන් සූත්‍රයේ දේශනාාවෙන වනං ඉස්සල් ලාම දේශනා කරන මහාමංගල සූත්‍රය තුළ දෙවියෝ වැඩ ඉන්න තැනක් බවට නිවස පත්වෙනවා. එක ඇැනි දෙවියන්ගේ ආරක්ෂාව ඇල්ම බැල්ම රැකවරණය නිරන්තරයෙන් ලැබෙනවා. ඉළඟට දේශනාවෙන්නේ රතන සූත්‍රයේ. රතන සූත්‍රයේ දේශනා කළේ විශාලා මහනුවර ඇතිවෙච්ච තුම්බිය දුරු කරන්නන්නේ. දුර්භික්‍ෂවිය, රෝගබිය අමනුශ්‍යබිය. ඔන්න අමනුෂ්‍යබිය කියන එක අවමතිින්ට. රතන සූත්‍රයෙන් නිවසක නිරන්තරයෙන් දේශනා කරනවා නම් ඒගෙදර දුර්භික්‍ෂයක් ඇතිවෙන්නේෙ නෑහ. ඊළඟට රෝගභියයක්, කම්ම විපාකජා ආබාදා. කර්මයක් නිසාවෙන් ඇතිවෙන රෝගයක් හැරුණහම ඔහේ ඉභාගාතලෙඩවීමක් මේ නිෙවිසියන්ට නෑහ. ඒවගේම අමනුශ්‍යබයක් ඇත්තෙන්ම නෙේ. එත කොටෝය දේවාලගානය යන්න අවශ්‍යවෙන්නෙත් නැහැ. රතන සූත්‍රය ඉතාම බලගතු පිරිතක්. එවගේම අනෙක්කාරණය බුදුරජාණන් වහන්සේ බුද්ධඥානයෙන් තමයි මේ පිරිද්දේශනාවන් පැවැත්තුවේ. මකද මේ බුද්ධ්ඥාණයෙන් කියන්නේ උදාහරණයක් හැටියට ගත්තොතුන්. අප පාසල් ලැරණ වෙලාවට සජ්ජායනා කරන ගායනා කරන ඉ යෝවදධ තම් පවරෝමනුජේසු කියන මේ ගාතාත්‍රිත්වය චත්තමානවකයා පොක්කරසාතිය කියන බ්‍රාහ්මණයගෙන් අකුරු ාස්තරය ඉගෙනගෙන ශෙල් පහදාරලා දක්ෂයක් වුණා හැබැ මෙට පුංචි අත්තපසුවීමක් වුණා. එතමයි ගුරු පඩුරු ගිනිියන්න බැරිවුණ. මෙ ගුරු පඩුරු වලට හිලාවුවට පොක්කර සාතිකයන බ්‍රාහ්මණය කියන්නේ ඕ නෑම සංගීත බාන්්ඩයකින් වාදනය කරන්න පුළුවන් ගීතයක් නිර්මාණය කරගෙන එන්න. ඔන්න ගුරුවරය අදීපු දඩුවම. එතනත් දුන්නේ මේ දරුවගේ දක්ෂතාවේ ඔප්නැන් වෙන දෙයක්. ගුරු කියලකයන්නේ මෝහ අන්දකාරය දුරු කරන්නා කියන එකනේ. එතකුණට මෙයාමි පංහින්දත් උඩදදා පද බැඳබැඳ යනවා. බුදුරජාණන් වහන්සේට දැනනා ලෝ බලාවධාරණ කල්හි චත්තමානවකය අදමිය පරලෝ යනෝ. මං එතෙන්ට වැඩියොත් මොහු සුගතියක උපදිනෝ. පංහිදත් උඩදදා දැන් මෙයා ගීතයක් නිර්මාණය කර කර. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා බුදු හාමුදුරුවනේ? මගේ සිදුව හොඳයිද. ඉස්සරට හම්බ ඕන කෙනෙගෙන්ම මෙ අට තිවිච්ච රපතලම ැටලුවේ මගේ සිදුව හොඳයිද. ම ගීතේ හොඳදයිද. බුදුරජාණන් වහන්සේ වෙලාවේ ඕක නෙමෙයි. අපි මෙන්න මේක කියමුකු කියලා. උවහන්සේ මේ චත්තමානවක ගාතා මේ ගාථ අත්‍රිත්වය පුගන්න නවා. චත්තමානව කැට. මේ ගාථත්‍රිත්වය රබාන කිනුත් වාදනය කරන්න පුළුවන් එතකොට බලන්න බුදුහාමුදුරුව තුළ තිබිච්ච සංගීතඥානය. මේ හිතන් ඕනේ. අපි සාකච්ඡාවට භාජනය කරන්න ඕනේ. එවගේ මගේ කරන්න ඕන. එතකොන මේ බුද්ධ ඥානය තුළ ශබ්ද ශාත්‍රයේ පිළිබඳව තිබිච්ච දැනුම ගැනයි මට වෙතනිදි ඔබට කියන්න අවශ්‍ය වුණේ. එච්චරකට අවබෝධයකින් තමයි මේ පිරිද්දේශනාවන් තුළ, ලගහු මාත්‍රා එවගේම ලගු ගුරු බේද මේවා පිහිට වලතියන්නේ. තිතක් නම් පිරිදේශන තුළ නෑේ. එනිසා තමයි කිසිම සංගීත බාණ්ඩයකින් පිරිත අනුවාදනය කරන්න බෑ චත්තමානවක ගා තා රබාණෙනුත් ගැව්ූ හැකි හැබැයි මේ දේශනා කරන කිසිම සංගීත බාණ්ඩයකින් අනුවාදනය කරන්න බැහැ. එතකොට මේ විදිහේ ශබ්ධ ශාස්ත්‍රයේ පිළිබඳව, බුද්ධඥානයත් මුසු කරලා, මේ දේශනාවන් පවත්වනකොට ශබ්දට ගොඩක් දේවල් කරන්න පුළුවන්. පහුුණු කාල බිහිවෙලා තියන, මන්තර එහෙම අරගෙන බලපු හාම ඔය පැරණි පුස්කොල පොත්හෙමහාරා උස්සල බලනකොට හදල තියන මන්ත්‍රශාස්ත්‍රය තුළ තියෙන්නේ මේ පිරිද්දේශනාවන් නොල කෑලි කෑලිතමයි අරන්තියන්න.ඒවගේ හසල බුද්ධක් තියන කෙනෙකුට පුළුවන්කමතියනවා හොඳදේත් නරට හරවගන්න. හැබැයි බුද්ධ දේශනාව තුළ මේ තියෙන්නේ යහපතමයි. එනිසා, මේ දේශනා කරන පිරිද්දේශනාවන් එක් ඔබට ලැබෙන්න්නේ යහපතක්මයි. අපිතාකලේ රතන සූත්‍රය පිළිබඳව. කිසි වෙලාවක දුර්භික්‍ෂයක් ආහාරාහේණියයක් ඇතිවෙන්න මොනවා හරි දෙයක් හන්න තියනෝයගෙදර. රෝගබියක් අමනොශ්‍යබියයක් ඇතිවෙන්නේ නැත. ඉළඟට දේශනා කරන්නේ කරණීයමිත්තු සූත්‍රයණ කරණීය කියන්නේ කරන්න කියනක. මෙත්ත කියන්නේ මෛ්‍රිය. මෛත්‍රය කරන්න දවසක්දා බුදුරජාණන් වහන්සේගේෙන් මටහන් ගත්ත භික්‍ෂූන් වහන්සේලා පිරිසක්කු වනාන්තරයකට පිවිසෙනවා භාවනා කරන්න. මේ න්හන්සේලා හ රූස් ගස්යටටවාඩි වෙලා භාවනාව පටන්ගන්නවා. මේ ගස්වොලට අදග්‍රහිත රුක්ෂ දේවතාව හිටිය. මේේතු කල්පනාගන අපි හරි රදරයක් දැන්. භික්ෂූන්හන්සේ ගස්සයට ඉන්න අපි ගස්සුඩ කෝම දෙයින්න මේ හදිස්සේිට මේව් අත්තරලා යන්න පුළුවන්කමකත්නේ දෙවියන්ට වනත් එකාරට ගෙල් දරල් අතරල ය බේ. ි ික්ෂෝ හන්සේලා මතනින් ඉවත් කරම කියලා නො එක් සබ්ධඇති කලා ගස් හෙලෙව්වා ගස්ොලාතු කඩල දැම්ම මේ විදිහේ භික්‍ෂෝන් වහන්සේලාව බීතියට පත් කලා. දෙවියෝතර වුණ තින්නව අයිතිං නාහිට හන්නැති දෙියෝ. මේ භික්‍ෂෝන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ මොනගැහෙන්න්නගේ හිල්ලා ඊට පස්සගේ අනේ බදුහාමුදුරණේ අපිට එ පත්තෙනං ඉන්න බෑ ම මේගේ කරදරවලට අපි මුහුණ පෑවා. බුදුහාදුර විමසනවා මේ මෛත්‍රිය කියන එක දන්නවා දන්නවා. මෛත්‍රී කරන්න ඕනෙ කාටද කියන කාරණාව දන්නුවද. ගාතා දෙකින් පැහැදිලි කරනවා මෛත්‍රී වැඩියයුතු පුද්ගලයා මෛත්‍රී කළයුත්තේ කාට කියලා. තස්සා තැත්තිගන්නා සුළු පුද්ගලයන්ට. තාවරා ස්ථාවරව මෙලෝකෙ ස්ථාවර අය ඇත්තේ රහතන් වහන්සේලා හැටියට පමණයි. එවගේම දිික්හූ ශරීරතියනනා අය මහත්තුූ ශරීරතිය න අය. මධ්‍යම ප්‍රමාණය ශරීර තියෙන අය. එවගේම අපා දෙපා බහුපා කකුල් නැති අයි කකුල් දෙකක් තියනයි කුල් හතරක් තියෙනයි ඒ වගේම කකුල් විශාල ප්‍රමාණයක් තියනයි දුරවාසේ කරන සත්තු ලංඟවාසය කරන සත්තු. ඇහැට පෙන සත්තු ඇහැට නොපෙනෙන සත්තු කොටින්ම ඉපදුනා වූ සියලොම සත්තු සහ ඉප දෙන්නට බලාපොරොත්තුෙන් සිටින්න වූ සත්තු. ප්‍රාණී සත්තු කිවේ. එතකොට. කාාටද මේ මෛත්‍රී ජාලයෙන් රිංගල යන්න පුළුවන්න කියල හිතන් මගහැරෙන්ෙක් මොන සතාද කියල පොඩ්ඩක්හිතල බලන්. අනුක මේ ශුද්‍ර ජීවියා ගැන පවා. කානු කතෝලා කියලාමි අනුක සත්තු මයිකරෝබයලෝජි මේ සත්තු ගැන පවා මේ සූත්‍රයේ දිදේශනා කරනෝ මෛත්‍රී කළ යුතුයි කියලා. කරණීය මෙත්ත සූත්‍රය අහන්නත් දෙවියෝහරිම කැමතියි. ඒ නිසා දෙවියන්ගේ පිහිට ලැබෙනවා. අරනියම මෙත්ත සූත්‍රය දේශනාකිරීම තුළ. එවගේම මෛත්‍රී කිරීම තුළ තමන්ට මෙලෝ වශයෙන් ආනිසංස එකොලහක් ලැබෙනෝ. දෙවීියෝ කැමතිවෙනෝ මනුස්සයෝ කැමති වෙනෝ මුහුණ ලස්සන වෙනවා ඔහොම කියදදිනම් මොනොවන තත් ෝක කරයි. මෙමගේ නො එක් ආනිසංස එකොලහක් ලබාගන්න පුළුවන් මෛත්‍රිය කිරීම තුළ. එකට දැ. විශේෂ අවස්ථාවන්හි දේශනා කරන පිරිත්තිය නෝනනි. විශේෂෙන් ගත්තොත් අංගොලිමාල පිරිත. අංගොලිමාල මහරහතන් න්ොහන්සේ දවසක්දා දකිනවා ගර්බනී මාතාවක්. බොහෝම අපහසුවෙන් සිටිනෝ. අනුකම්පාවක් ඇතිවල බුදුරජාණන් වහන්සේගෙන් විමසනොව බදුහාමුදුරුවනේ මේ අම්මලාට අපිට පිහිට වෙන්න බැරිද. බුදු හාමුදුර දේශනා කරන්නේ පුළුවන්. මෙ වේදනාව වෙනුවෙන් ඔබට කරන්න පුළුවන් සත්‍ය ක්‍රියාවක් තියනවා. මොකද්දේ සත්‍යයක් ක්‍රියාව. මෙන මෙච්චරයික කියන්න තියන්නේ. මම ඉපදුනාට පස්සේ කිසිම ප්‍රාණියකුට මල් රොණක තරං අත්තානනියක් සිද්ධ කලේනෑ. කොටිම ජීවිතහානියක් සිද්ධ කලේනේ. ඒ සත්‍යය නම් මේ අම්මසුව පත්වවෙන්න මේ වේදනාව දුරුව වෙන්න කියලා සත්‍යයක් ක්‍රියාවක් කරන්න කියලා බුදු හාමුදුරු දේශනා කරන අංගුලි මාල මහරහතන් වහන්සේට. ඔබට පුදුම හිතේ මිනිස්සූ නමස අනූ නමයක් ඝාතනය කරලා හොමටක්කරලා කියන්නේ කියලා මමයි පොදුනාට පස්සේ කිසිම ප්‍රාණියෙකුගේ ජීවිතයට හානියක් කළේ නැහැ කියලා රහතන් වහන්සේ නමක් හඳුන්වනවා දදිජ කියල කැනෙ දෙවරක් උපන් එක අවස්ථාවක මෞකුසින් මෙලෝට බිහිවෙනවා අනෙක් අවස්ථාව තුළ සියලුම කෙලෙස් ප්‍රහීන කරලා රහත්භාවයට පත්වෙනවා. අංගොලිමාාල මහරහතන් වහන්සේ සත්‍යක්‍රියා කරන්නේ මමයි පොදුනාට පස්සේ කියලා අංගුලිමාල මහරහතන් වහන්සේ උපන්නට පස්සේ අප අම්මලානං කියන්නේ අංගුලිමාල මහරහතන් වහන්සේගේ නමසිහිපත් කරලා කුස්ස පිරිමැද්දත් ඇතිපුතේ කියල තමයි කියන් ඒත් හරං තේජසක් අංගුලිමාල මහරහතන් වහන්සේට තියනවා මේකට හේතුව සංසාරය ඈත භවයක දුරුතු මහකහෙවත් ජනවාරි මාසේ සීතලකට පසේබුදුරජාණන් වහන්සේ නමකට ගිනිකබලක් පූජ කරනවා සීතල දුරු කරගන්න ඒත් තේජස නිසා තමයි රහත්වෙන ආත්මභාවය තුළ මේ තරම්ම මිනිස්සුන්ට භයක් ඇතිවෙන් ඇතෙකුත් කුඩයක් කල්ලගෙන හිටියන පිටිපස්සට වෙලා. එතකට මේ පිරිත්්දේශනාව තුළ අනාධිමත් කාලයක් තිස්සේ, ගර්බනී මාතාවන් සෙතක් සහනයක් සැනසිල්ලක් ලබනෝ. නිරන්තරයෙන් භීතියට පත්වෙන චරිතස්භාවයක් තියෙන කෙනෙකුට දජගග පිරිත කියන්න පුළුවන්නන්. උදේ හවස හෙමනැත්තම් පුළුවන් වෙලාවට. භයංවා චම්බිතත්තංවා, ලෝමහන්සෝවාන්න හෙස්සතීති ඔන්න බුදුරජාණන් වහන්සේගේ බුද්ධාඥඥාව. භයන්වා භයක් ඇතිවෙනවන. චම්බිතත්තංවා තැතිගෙන්මක් ඇති වෙනුවනම්. ලෝමහන්සෝවා මෙ රෝම උද්ගමනය වෙනවා කියල කියන්නේ. ඇඟ හීගඩු පිපෙන්නේ. අන්න එහෙම වෙනවෙලාවට මතක් කරන්න දජගග පිරිත. කියන්න පුළුවන්න ඔබ ස්වභභාවයෙන්ම තැතිගන්නා වූ බීතියට පත්තන්නාව පුද්ගලයක් නම්. ඔබට නොදැනීම ඒ බීතිය පහව යනෝ. හැබැයි පවුකරලා එහි විපාකවිඳින්න තියන බීතියට දජගග පිරිතකයා ගත්ත කියලා හරියන්නේ නැහැ. එළඟට මෙස් යම්යම් පිරිත් දේශනාවන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියනවා රහතන් වහන්සේලා වෙනුවෙන්. ගිරි මානන්ද කියන රහතන් වහන්සේ උන්වහන්සේ අසනීප වෙච්ච වෙලාවෙේ බුදුරජාණන් වහන්සේ මෙිතෙන්ට වැඩම කරලා බොජ්ජංග පිරිද්දේශනාව බෝධි අංග පිරිද්දේශනාවන් පවත්තල තියෙනවා. එවගේම සැරයුත්හා මුදුරුව ගිලන් වෙච්ච වෙලා විදි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ගිලන් වෙච්ච වෙලා විදිී. බුදුරජාණන් වහන්සේ මේ තැන්වොලට වැඩම කරලා ඒ රහතන් වහන්සේලාගේ සුවය පිණිස. ිරිදශා පවත්වලතිය මේ පිරිිතු ත්‍රරෑ එලිවෙනකන් දේශනා කරනු පිරිද්දේශනාවකට අන්තර්ගතයි. එවගේම යම්යම් අවස්ථාවල බුදුරජාණන් වහන්සේ ගිලන්වෙච්ච අවස්ථාවන් වලදී. මහ රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ හමුවට වැඩම කරලා පිරිද්දේශනාවන් පවත්වල තියනවා. භාග්‍යවත්තුූ බුදුපයාාණන් වහන්සේත් ස්ුවපත්වනා මේ පිරිත්තහලා. ඉතිං අපි ගැන කවර්ර කතාද. එහින්ද තමන් රෝගීසභාවේයට පත්වෙනකොට. මේ උනක් හෙම්බිරිස්සාක් ඇැස්සකටත් පිරිත් කියන්නේ යන්නෙ පා බරපතල රෝගේයකට, ඔබභාජනය වෙලානම් නිරන්තරයෙන් ශ්‍රවනය කරන්න පිරිත් විශේෂයෙන් අවබෝධයෙන්. මේ පිරිද්දේශනාව තුළ කියවෙන වචනවල අර්ථයන් පැහැදිලි කරගන්න. මොනොවද මේ දේශනා කරන්න කියලා. නිකම් පාලි වචන ගොඩක් අතාරිනවා නෙමෙයිමේ. එයත් හරියට සිහිකල්පනාවකින් දැනුමකින් අවබෝධයකින් සහ. නිසි උච්චාරණයකින් යුක්තව සිද්ධ වෙන්නට ුවන්. මෙතනිදි මම්පුංචි පැහැදිලි කිරීමක් කරනවා සීග්‍රේන් පැතිරයන ගිහිපිරිත් දේශනාවන් පිළිබඳව. ඔබ කරන සේවේ පිළිබඳව අපි යම්කිසි අගේ කිරීමක් කරනවා. හැබැයි මේ කරන්නා වූ සේවේ තුළ ඔබ පරිනත ස්වභභාවයට පත්වෙලා ඒ කටයුත්ත සිද්ධ කරන්න. යම වස්සාාවල් අපිට ඇතඉඳන් අහගෙන ඉන්නකොට? සමහර වචන වැරදි විදිහට උච්චාරණය කරනවා අපිට ඇහෙනවා. වචනයක් වැරදියට උච්චාරණය උනහම එහි ආනිසන්සේට ආශිර්වාදයට පුංචිහානියක් ඇති වෙනවා. එවගේම ඔබ පුළුවන් තර, ගිහිපිරිත් දේශනා කරන කණ්ඩායමක සාමාජිකයෙක් නම් ගිහිපිරිත් දේශනා කරනවා නම්. පුංචි කාලයක්හැප කරන්න මේ පාලි භාෂාව ඉගෙනගන්න විශේෂයෙන් පිරිත්. ොතේ අවසානෙට පිරිත් සූත්‍රවල තේරුම තියනෝ එවාගැන හදාරන්න එහැදේරීම තුළ හිතට එකඟව කෙනෙකුට යහපතක් පිණිසම ආශිර්වාදයක් පිණිසම මේ කටයුත්ත කරනවා කියන චේතනාවෙන් ඒදී කරන්න. ඔබටත් ලොකු පිනක් සිද්ධ වෙනවා එහෙම නැතිවුුණොත් අපි කෙනෙගුට ආශිර්වාද කරන්නගෙහිල්ලා. පියාපතක් කරන්න ගිහිල්ලා එක තමංගි ජීවිතයට හා සංසාරයට අයහපප තක් බවට පත්කරගන්නපා. තරගයක් නැහැ. ගිහිපිරිද්දේශනාව සහ මහා සංගරත්නය දේශනා කරන පිරිද්දේශනාවක් තුළ තරගයක් නැහැ. දැනුම පිළිබඳව අවබෝධය පිළිබඳව සහ ඔබදේශනා කරන ක්‍රමවේදය පිළිබඳව මෙතන තරගයක් නැහේ. හැම අවස්ථාවකම කරුණාවෙන් හිතටගන්න. ික්ෂෝන් හසේලා මේ තුළයිඉදිරිියෙන් ඉන්නවා. ඔබ උපආසතීති උපාසකෝ ඔබ භික්‍ෂුව අනුව යන භික්ෂුවට පසෙකින් යන කෙනෙක් තමයි උපාසක කියලා කියන්නේ. ඉළඟට දවසක්දා සූරය දිවිරාජය. රාහු කියන අසුරින්දය අල්ලගන්නවා. අපි කතාවටත් කියන්නේ ඉ රාහු ගිලිනෝ කෙලව සූරයක් ග්‍රහණයක් හෙම වෙනකට චන්ද්‍රග්‍රහණයක් වෙනකොට කියෑනෙ හඳ රාහ ිලිනවා කියලා. මේ රාහ කියන ුරින්දයා තියන් නාහෙට නාහන කෙනෙක් තමයි නැත්තයිතින් සූරයේ දිවි රාජය වල්ල ගනීය සුරෙ දිවිරාජය වල්ල ගන්න ග්‍රහණය කරගන්නවා. මේ වෙලා වෙදි සූරය දිවිරාජය පුංචි ගාතාවකින් බුදුරජාණන් වහන්සේගේ ගුණමනෙහි කරනු. මේ ගාතාව කියනවත් එක්කම රාහු අසුරින්දයට උන් හිටි තැන් අමතක වෙනු. ඇග වෙවුලල දාඩිය දාලා රෝමෝද් ගමනය සිද්ධ වෙලා අතරල දුවගෙන යනො වේපචිත්ති කියන සුරිින්දය හම්බෙන්න්න බයවෙච්ච පාරල. වේප චිත්තිය අසුරින්ද ඇටික් මූුණදයාහ එම්බල්ලහන මේ දේව පුරාණමි සාහිත්‍යය නමුත් මෙෙතන අපිට ගන්න දෙයක් තියනවා. මොකයි මල්ලිය කියලා හන, ඊට පස්ස විස්තරය කියෙන ම මේ විහිළුවට වගේ සූරේදි විරාජ වල්ලගත්තා මොනුවදදු ාතාාවක් කියයව මට උන්හිටිතැන් ඉන්න මෙය මතකනැතිවුන ම මේ ආවේකයි කියලා. ඊට පස්සේ වේපචිත්ති අසුරින්දයක් කියනවා? බුදුරජාණන් වහන්සේ සරණගිය ඔන්වහන්සේගේ ධර්මය සරණගිය. උන්හන්සේගේ ශ්‍රාවක සංඝයා කරේ ගෞරවයෙන් කටයුතු කරන මේ වගේ අය අල්ලන්න අපිට තහනක් ආයහෙම මේක කරන්නපා. මේ කිව්වට ඇහුව නෑ ඊළඟ දවසක චන්ද්‍රදිව්‍යරාජාවත් මේ විදිහටම ග්‍රහණය කරගන්නු. ඒත් ඔය සන්තෑසිය මයි වුණේ චන්ද්‍රදි්‍යරාජයත් ගාතාවක් මුමුණනවා බුදුගුණ කියලා, උන් හිටිතැන් අමතකූුණා එදත් දිවේ කරමකට ේ චිත්තිි කියෙන සුරිද ලට. ඒත් මේ ටිකම තමයි කිව. දැම් බලන්න සමහර පොඩියුන්ගේ බෙල්ලේ එල්ල තියෙන යන්තරේ බෙරේකට වඩා චූට්ටයි පොඩි. ඇහුවොත් කියන්නේ පොඩියකාට අපලා අපේ හාමුදුරුවනේ. ඉතින් මේ අපලයි අපලයි කියලා ඉවරවෙලා පොඩියකක් ස්සර හතියාගෙන කියන එක තරන් අපලයක් තවත් ලෝක නෑ. මේ හරි ලස්සන සිින්දුවක්නේ. පුංචියකත්දන්නවා මට අපලයි කියලා එහෙදව පාඩන් කරන්න ඕනෙත් නෑ දෙමෝපියන්ට කීකරුවෙන්ඩ ෝනෙත් නෑ ඇතිම අපලයින්නේෙ හක තම ලොකමමාපලි. අනේ ගෙදරක කියන්න උදේහවස මල් පහම් පූජ කරලාම සූරිය පිරිත. චන්ද පිරිත. ගාතා දෙකතුනක් තියන්නේ. බොහොම පොඩි ප්‍රමාණයක්. මේ හැම්ම දම දැම් මේ කියපු හැටියට අපි හාමුදුරුවනය මුළු පිරිත් පොතමා පිට දේශනා කරන්න වෙන අනි කියෙලා හිතෙනවානේ. එක ඔබ වෙෙන් කරගන්න. අද මල් පහම් පූජා කරලා මේ පිරිත් දේශනාව පවත්තනවා. හෙට මල් පහම් පූජ කරලා මම මේ පිරිත දේශනා කරනවා. මේ විදිහයටවෙෙන් කරගෙන නිරන්තරයෙන්. පිරිත් දේශනා කරන්න කොබ ඒවගේම විශේෂ අවස්ථාවක පමණක් පිරිත්්දේශනා කරවන්න කරනවා වෙනයි කරවන්න කෙනෙක වෙනයින්නේ. එක විශේෂ අවස්ථාවක කරන්න. එකන්නේ තුන්තිස්පෑ පිරිතක් රෑලිවෙන කංකේන පිරිතක් එතකොට සෙත් පිරිතක් වගේ හාමුදුරුව වඩම්මලා එහෙම කියාගන්න අවස්ථාතියනවා. එම නැත්තං ඔබට නිරන්තරයෙන් මෙවසීපත් කරන්න ඔබට නිරන්තරෙන් මෙවදේශනා කරන්න පුළුව. අපල උපද්‍රවවලට යන්න එපා තැන්තැන්වල සල්ලි වියදං කරගෙන. යන්තර එල්ලගෙන. මේ මෝඩවැඩේ කරනවට වඩා, බලන්න ලෝකයේ පාලනය කරන සූරිය දිවරාජනේද මේ බුදුගුණ මෙෙහිරන්නේ. අපි ගන්න ඕනෙ ඔත්තනයි. එමනැත්තන් සූරෙ දිවිරාජ පයින්දගේ කියනෙමේ යහන්න ඕනේ. චන්ද්‍රදිවිරාජයත් බුදුගුණයි මෙිෙහිකරේ. එමනැතුව ඒ දෙන්නා යන්තර එල්ල ගත්තනෑේ. තව පැත්තක්, බුදුරජාණන් වහන්සේ හමුවට, නිසාගෝතමී මල දරු පැටියත් උත්සගෙන එනකොට බුදුහාමුදුරෝ වචනෙකින් දෙකකින් හිතහදපු එකයි කළේ ඒ බුදුබනයි අපිළඟ තාම මේ ඉතුරු වෙලා තියෙන්නේෙ අද අපි මොකද කරන්නේ හිතල බලන්න චොට්ටක්. ප්‍රඥ්ඥාාවන්තයින්ට දේශනා කර පු ද්ධර්මය. පිරිතක් කියලා පහුවදාට දානෙ දෙන්න නැති තරමට මිනිස් සුමෝඩ වෙලා. ඇයි. පිරිත් කියියපුහාම මිය පරලෝගිය ප අය යනවනි? යට මේ මල්ලකට දාල දෙනවා වගේ නෙ පින් කියල කියන්නේෙතකොට. ඉතිං අර වියදං කරන සල්ලි අපරාධනේ! මොකද. දානිෙදීලා ඒ ලබාගන්න පින් ගිනිියන්ඩ කෙනෙක් නැෑ කලින් දවස පිරිත් කියලනේ. මේ ඇයි මේ දුර්මත මේ සමාජය තුළ පතුරන්නේ. ඔයිට වඩා කුහකමක් අපි කරනවා. පාන්සකූලෙ දීලා ඉවරුුණාට පස්සේ මිනි පෙට්ටිය උත්සනකොට කෑ ගහනව ගිනිියන්ඩ එපෝ කියලා හැබැයි. හනත්තට අරංගි හිෙල්ල වලවටේට තුම්පාරක් කරකල තමයි වලදාන්න මුකදා පහුවෙන්ට පාර හොයා ගනී කියලා. එහෙව් ලෝකයක් තුළ අරවගේ දේවල් කරන එක අහන්නත් දෙයක්ද. මෙලවටආශිර්වාදේ පිණස දැම් බලන්න මතක්කරපු මේ පිරිත්්දේශනාවන්ටික. ඔබ මේ බණටික අහනුවනම් මම දන්නවා අදම් පස්සේ මෙන්න මේ ඉදිරියට කියන පිරිත් සූත්‍රේනං අනිවාර්යෙන්ම්ම දේශනා කරනවා. මෝර පිරිත. ඇයියේ. නිරන්තරයෙන් සජ්්‍යායනා කරන්නකු මෝර පිරිත කීයක් කරිහම්බ වෙනවා අතට කීයක් කරිහම්බ වෙන. දැම් මෝර පිරිතට තැනක්තියයි. මොනරෙක් ගොදුරු සොයාගෙන යන්න කලින් සූරි නමස්කාරය කරලා බුද්ධ දම්ම සංග කියන තෙරුවන් වදනා කරපු. ඒ සිද්ධ්‍යයාඩංගු පිරිත් සූත්‍රයේ බොහොම චුට්ටයි. කඳපිරිත කියල සූත්‍රයක්, කඳපිරිත දේශනා කරනවා නම් විස්සගෝර සර්පේක් දකින්නවත් හම්බවෙන්න නහේ. සර්පයන්ට එහෙම බයිනං ගෙදරට නිරන්තරයෙන් සත්තු සර්පයෝ ඇදෙනවනං මතක් කරන්න එපා භාරයක් අත් ඔප්පු කරන්න තියෙනවද වෝ කියලා ඒවගේම මිරිස් පුච්චන්න අගේල් පුච්චන්න ලාම්පුතෙල් ගහන්න හිංසා කරන්න අවශ්‍යනේ අපාදකේහිමේ මෙත්තං මෙත්තන් දිපාදකේහිමේ මතක් කරන්න මේ කඳපිරිත. කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැහැ. විසකුරු සර්පයන්ගෙන්. අටවිසි බුදු පිරිත. බුදුවරයන් වහන්සේලා විසි අට නමකගේ ගුණ ගායනාවන්නි. සෙත් පිරිතක් හිතනිවෙනෝ. ජයපිරිත නිරන්තරයෙන් සජ්ජායනා කරන්න. ඔබට ජයන්ජයම ලැබෙනෝ ජයෝ මුනින්දස්ස සුබෝධිමුූලේ හෝසි මාරස්ස පරාජයෝහි උගෝසයුන්දේවගනාා පසන්නා ඒතේන සච්චේන ජයස්සු මෛහං කියන්න තමන්ටාශිර්වාදේ පිස තුොයි හං කියල කියන්න අනුන්ටාශිරවාදේ පිනිස. ජයක් ලැබෙනවාමයි මේකත් සත්‍ය ක්‍රියාව. එළඟට පුංචි අවවාදයක්. පිරිසක්මාත් එක්ක හිත්තමනාපයක් ඇතිකර ගනීද දන්නෙත් නැෑ. විශේෂයෙන් මේක හොඳයි අපේ අම්මලාට. දරූ හදාගන්නකොට සහ අකීකරු සාමිපුරුෂයන් මෙල්ල කරන්න ජයමංගල ගාථාවල සඳහන් වෙනවා, නාලාගිරිින් ගජවරං කියමින් නාලාගිරි දමනය ගැන සඳහන් වෙන ගාථාව. දඩබ්බරයිනං අකීකරුයිනං ඔය බොන්න තියෙන වතුරේකට මේ ගාථාවෙන් පිරිත් කරන්නකෝ. ටික දවසක් යැනකොට ඔබටම දැනේවි වෙනස හැබැයි මෙත් සිතින් අඩ දඹර කරගන්න අනං කෑ කොස්සං ගහනවානං කියන දෙයක් අහන්න නැත්නම් පැන් එකක් පිරිත් කරන්න මේ ගාතාවෙන්. දිනකීපයක් දීල බලන්නකෝ. එවගේම තමයි? මෙතන දැන් සාකච්ඡා කරපු, දේශනාකරපු, අපි කතාභහකරපු මේ කාරණාවන් තුළ ඔබ බෞතික සැපසම්පත් පමණක් බලාපොරොත්තු වෙන්නේ පා. මොනහරි දෙයක් උපුටාගැනීමේ ලබාගැනීමේ ලංකරගැනීමේ චේතනාවෙන් දැම්මංකිව මෝර පිරිතකිව්වත් කියක් අරි හම්බවෙනවා කියලා. ඔය චේතනාවෙන් විතරක් ඕක කරන්නේ පා. එක අපේ බෞද්ධකමට කරන අසාධාරණය. මේ පුුණ්‍යවන්තකමට කරන හානික්කේක. එවගේම මේ උතුම්ම සජ්්‍යායනාවට කරන අගෞරවයක් වෙනෝ. අපිට මෙලෝව වශයෙන් මේ කතාකරපු ආකාරයට මේ පිරිද්දේශනාවන් තුළ සහනයක් සෙතක් සැනසිල්ල කාශිර්වාදයක් ලබාගන්න පුළුවන්. හැබැයිඒක සීලයේ පිහිටලා එවගේම ප්‍රතිපත්තිගරුකව. අපි ඒ කටයුතුල නිරතවෙ ඕලි එහෙමවනුත්. සැබෑ සැනසිල්ලක් සැබෑන් නිවීමක් සැබෑ සංහිදියාවක් අපිට ලබාගන්න පුළුවන්. ඒතුළ අපි යහපත් මෙලවක් ගත කරලා සුගතියක ප්‍රතිසන්ධියයක් ලබලා අවසන නිර්වාණශාන්තිය ශාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ නිසා වෙන් ආර්ථිකමය ප්‍රතිලාභ ගැන පමණක් හිතන් නැතුව ඔබේ ආධ්‍යාත්මික සුවය වෙනුවෙනුත් මේ පිරිද්දේශනාවන් ලංකරගන්න හොඳයි. දෙවියන්ට පින් අනු ූදන් කරමු. ආකාസటාచുම්මట్ట දේවානාග මහිදധక පුഞഞతങనుമෝதிിതවා ചిරంరක්ക്കන්තු లోෝකසාසනం ආකාസటచබുම්මට්ట දේවානාග මහිදധిక පഞන්తങనుമෝதிിതවා ചిරంరක්ക്കන්තුు धම්මදේశනం ආකාസటచබുම්මට්ట දේවානාග මහිද්ധిక. පං්ඥන්තන් අනුමෝදිිත්වා චිරංලක්හන්තු මම්පරන්තියේ හැම කෙනකුටම තෙරුවන් සරණයි නිදුක් නීරෝගි සූපත්වේවා.. අද ධර්මානු ශාසනය අතිපූච්ජ මැදිරිකිරේ සිද්ධර්ථ ස්වාමින් වහන්සේ. ලබනපුන් පොහෝදා යළිත් හමුවමු. ඔබට තෙරුවන් සරණයි අගූරට එවෙහි වමූූ